ගිනිකොන දිග ආසියාවේ පිහිටි ස්වාධීන රාජ්‍යයක් වන තායිලන්තය ගැන අද වීඩියෝ එකෙන් කතා කරලා තියෙනවා. මියන්මාරය, ලාඕසය, කාම්බෝජය සහ මැලේෂියාව කියන රටවල් සමග තායිලන්තයේ දේශ සීමා පවත්වාගෙන යනවා. 2020 සංඛ්‍යා වාර්තා අනුව තායිලන්තයේ ජනගහනය මිලියන 66 ඉක්මව ගොස් තිබෙනවා. තායිලන්තයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 513,120ක්. ඒ කියන්නේ තායිලන්තයේ මහා බ්‍රිතාන්‍ය වගේ දෙගුණයක් විතර විශාලයි. තායිලන්තයේ කිලෝමීටර 2815ක දිගින් යුතු විරල තීරයක්ද පවතිනවා. තායිලන්තයේ නිල භාෂාව තායි භාෂාව වෙනවා. තායි භාෂාවට අමතරව ප්‍රාදේශීය භාෂා රැසක්ද එරට දැක් ගැනීමට පුළුවන්. ඔබ හොඳින් දන්නා පරිදි 1939 වසර වෙනතුරු තායිලන්තයේ සියම් දේශය ලෙස හැඳින්වුවා. තායිලන්ත ජාතික කොඩියේ රතු සුදු සහ නිල් පැහැයන් දැක් ගැනීමට පුළුවන්. රතු පැහැයෙන් තායිලන්ත ජනතාවත් සුදු පාටින් ආගමත් නිල් පැහැයෙන් රාජාණ්ඩුවත් සංකේතවත් කරනු ලබනවා. තායිලන්තයේ අගනගරය වන්නේ බැංකොක් නුවරයි. කෙසේ නමුත් බැංකොක් නුවර දීර්ඝ තායි නාමය වන්නේ මෙයයි. කියවීමටත් අපහසු මේ දීර්ඝ නාමය ලෝකයේ නගරයකට ඇති දිගම නාමය වෙනවා. තායිලන්තයේ ප්‍රධාන ආගම වන්නේ තේරවාදී බුද්ධාමයි. රටේ සමස්ත ජනගහනයෙන් 90% අතර ප්‍රමාණය බුදුදහම අදහනු ලබනවා. තායිලන්තයේ බෞද්ධ පිරිමි පුද්ගලයන් ඇතැම් අවස්ථාවලදී తాවකාලිකව පැවිදීමට කැමැත්තක් දක්වනවා. මේ ආකාරයට දින කිහිපයක සිට මාසක කාලයක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් ඔවුන් తాවකාලිකව පැවිද්ද ලබා ගන්නවා. බොහෝ පිරිමි පුද්ගලයන් වසර 20 සැපිරීමට පෙර හෝ විවාහ වීමට පෙර මේ ආකාරයට తాවකාලිකව පැවිදීමට යොමු වෙනවා. ප්‍රතිශතය අතින් ගත්කල තායිලන්තයේ ශ්‍රී ලංකාවටත් වඩා බෞද්ධ ජනතාවක් වෙසෙන අතර ඒ හේතුවෙන්ම තායිලන්තයේ පුරාම බෞද්ධ විහෙර විහාරස්ථාන සුලභව දැක ගැනීමට පුළුවන්. තායිලන්තයේ තුල බෞද්ධ විහාරස්ථාන 40,000කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන බවයි සැලකෙන්නේ. වෙසක් වගේ බෞද්ධ උත්සව තායි වැසියන් ද උත්සවකාරයන් සමරනු ලබනවා. ලෝකයේ විශාලම රණින් නිමා කළ බුද්ධ ප්‍රතිමා වහන්සේද වැඩ ඉන්නේ බැංකොක් නුවර පිහිටි විහාරස්ථානයකයි. ද ගෝල්ඩන් බුද්දා නමින් හඳුන්වන මේ ප්‍රතිමා වහන්සේ මීටර 3ක් පමණ උස අතර ඒ කිලෝග්‍රෑම් 5550ක් පමණ බරින් යුක්ත වෙනවා. තායිලන්තයේ ජාතික සත්වයා වන්නේ අලියායි. චං තායි ලෙස හැඳින්වෙන අලියන්ට එරට තුල වැදගත්කමක් හිමිව තිබෙනවා. සෑම වසරකම මාර්තු 13 වෙනිදින ජාතික අලියන්ගේ දිනය ලෙසින් නැෂනල් එලිෆන්ට් ඩේ එක ඔවුන් සමරනු ලබනවා. තායිලන්තයේ සිටියම හොඳින් නිරීක්ෂණය කරනු ලැබුවොත් අලියෝගේ ශීර්ෂයේ හැඩයෙන් එරට හැඩේ පිහිටා ඇති බවට ඔබට නිරීක්ෂණය කරගත හැකි. සියමීස් ෆයර්බැක් නම් කුරුල්ලා එරට ජාතික පක්ෂියා වෙනවා. වඩා දුර්ලභ ගණයේ පක්ෂියකුනුවෙන් පක්ෂියා තායිලන්තයේ යායි ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව දැකගත හැකි. ලෝකයේ ප්‍රකට බල්ලුන් විශේෂයක් වන සියමීස් බලල් විශේෂයේ ජන්මභූමිය වන්නේද තායිලන්තයයි. ඒ වගේම සියමීස් ෆයිටර් ෆිෂ් කියන මාළු විශේෂය එරට ජාතික ජලජ ජීවියා ලෙස සලකනවා. කිලෝග්‍රෑම් 7ක පමණ බරකින් යුතු රෆ්ලීෂියා නමින් හඳුන්වනු ලබන ලෝ විශාලම පුෂ්පය ලෙස සැලකෙන පුෂ්පයද තායිලන්තයේ දැක ගැනීමට පුළුවන්. එරට කාඕස් සොක් ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව මේ පුෂ්පය දැක බලා ගැනීමට හැකි. එරට තුල ඕකිඩ් වගාව මහා පරිමාණයෙන් සිදුවන අතර ලෝ අංකකී ඕකිඩ් අපනයනය කරන්නා වන්නේද තායිලන්තයයි. ඕකිඩ් පුෂ්පය තායිලන්තයේ ජාතික පුෂ්පයද වෙනවා. මොයි තායි නැමැති තායි බොක්සින් ක්‍රීඩාව එරට ජාතික ක්‍රීඩාව ලෙස සලකන අතර පාපන්දු වලට තායි වැසියන් අතර වැඩි ආකර්ෂණයක් හිම තිබෙනවා. ඊට අමතරව ගොල්ෆ්, රග්බි, බැඩ්මින්ටන්, ටෙනිස් ආදී ක්‍රීඩා තායිලන්තයේ තුල ප්‍රචලිතයි. තායිලන්තයේ ආබදෝ පීටි ලාඕසය, කැම්බෝඩියාව, මියන්මාරය, මැලේෂියාව, වියට්නාමය ආදී රාජ්‍යයන් යුරෝපීයන්ගේ යටත් විජිතකරණයෙන් ලක් වූවත් තායිලන්තයේ යුරෝපීයන්ගේ යටත් විජිතග්‍රහණයට නතු වූයේ නම් නැහැ. අග්නිදිග ආසියාවේ යටත් විජිතකරණයෙන් ලක් නොවූ එකම රාජ්‍ය වන්නේද තායිලන්තයයි. අලංකාරවත් මුහුදු තීරයන්, ජෛව විවිධත්වය, තායිලන්තයේ ආහාර සහ එරට බෞද්ධ සංස්කෘතිය නිසා සංචාරකයන් මිලියන ගණනින් තායිලන්තයේ තැදීනවා. කොවිඩ් වසංගත හේතුවෙන් සංචාරක කර්මාන්තය අඩාල වීමට පෙර වසරකට මිලියන 6 ඉක්ම වූ සංචාරකයන් පිරිසක් තායිලන්තයේ වෙත පැමිණ තිබෙනවා. පතායා, බැංකොක්, ෆූකෙට්, චැන්මයි ආදී නගර දැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති තායිලන්තයේ නගරයි. ලෝකයේ සමස්ත කුරුළු විශේෂ වලින් 10%ක් පමණ තායිලන්තයේ දැක් ගැනීමට හැකි. තායි බාත් තායිලන්තයේ මුදල් ලේක්කේ වෙනවා. තායිලන්තයේ රජුගේ මුහුණ තායිලන්ත මුදල් ලේක්කේ පවතින බැවින් ඒ මත පය තැබීම නීති විරෝධී වෙනවා. තායිලන්තයේ මහා බ්‍රිතාන්‍යයෙන් රාජධානියක් වන අතර එරටේ විවස්ථාදායක රාජාණ්ඩුවක් පවතිනවා. රජු නිල වශයෙන් එරටේ රාජනායකයා, ත්‍රිවිධ හමුදා නායකයා හා බෞද්ධ ධර්මයේ ආරක්ෂකයාද වෙනවා. බෞද්ධ උරුමයන් හේතුවෙන් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ශක්තිමත් සංස්කෘතික හා ආගමික බැඳීමක් පවතිනවා. තායිලන්තයේ ආරම්භ වූ සියම් නිකාය ශ්‍රී ලංකාවේ අතිපූජනීය පැවිද්දක්. ශ්‍රී ලංකාව තායිලන්තයට කරන ප්‍රධාන අපනයන අතර මැණික්, ස්වර්ණාභරණ, තේ, කුළුබඩු සහ ලෝහ නිෂ්පාදනය ඇතුළත් වෙනවා. මේ අතර තායිලන්තයේ ශ්‍රී ලංකාවට පාවිච්චි කරන ලද මෝටර රථ, සීනි, රෙදිපිලි, වියලි මාළු, සිමෙන්ති, රසායනික නිෂ්පාදන සහ මෝටර රථ සහ වාහන අමතර කොටස් අපනයනය කරනවා.